පෙත්සම වීසිකරයි ඡන්දය 14 වෙනිදා ස්ථිරයි රංජන් කටුගම්පලගේ වාර්තාවක් මහා මැතිවරණයේ නොවැම්බර් 14 වෙනිදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ලේසි ඕනෑම ATM එකට යන්න රන් කාසි දිනා ගන්න ලංකපේ ස්ටාර් ඩිෂ්වොෂ් විෂ බීජ නැසයි ස්ටාර් ඩිෂ්වොෂ් මැජික් ටොප් එක ආණ්ඩු ක්‍රමවස්ථාවට පටහැනි බවට තීන්දුවක් දෙන්නේ ඉල්ලා ගොඩ කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම ඉවත් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කරනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතිපත්මන් සූරසේන ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහතුරුන්ගෙන් සඳුන්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම ඊයේ දවසේ සලකා බලා තිබෙනවා අද පුවත්පතේ වාර්තාවත් එයමයි මැතිවරණයේ දිනය වෙනසක් නැහැ මැතිවරණ දිනයේ තීරණය කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට බුද්ධිමාල් රුබේරුගේ සටහනක වාර්තා කර තිබෙන්නේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පීබී හේරත් මහතා කරුණු දක්වමින් මහා මැතිවරණයට දින නියම කළ දිනට පසු දින සිට සති 5කට නොඅඩු සහ සති 7කට නොවැඩි කාලයක් තුල එනම් දින 35ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බව පනතේ සඳහන් බවත් ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශපත් කිරීම පනතේ විධිවිධානයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි බව තමයි ඊයේ දවසේදී අධිකරණය හමුවේ සඳහන් කර තිබෙන්නේ. එය දිවයින වාර්තා කරන්නේ ඡන්ද දිනේ වෙනසක් නැහැ. ගැසට්ටුවට රිහිපෙත්සම විභාගයට නොගෙනම වීසි කරයි. ඒජේඒ අබේනායකගේ වාර්තාවක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සහ නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනේ ප්‍රකාශපත් කිරීම මැතිවරණ පනතේ විධිවිධානයන්ට පටහැනි බවට නිගමනය කොට ලබන 14 වෙනිදා මැතිවරණය පැවැත්වීම ප්‍රකාශපත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළ බවයි අද දිවයින පුවත්පතේ ප්‍රධාන වාර්තාව සටහන් කරන්නේ මේ මෞබිමේ සටහන නොවැම්බර් 14 මහා මැතිවරණය නොපවත්වන්නේ ඉල්ලු පෙත්සම විභාගයට නොගෙනම විසි කරයි හංසිනානයක්කාරගේ සටහනක වාර්තා කර තිබෙනවා